ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ රටේ පෞතින තත්ත්වය පිළිබඳව සාකච්ඡා කරන මේ අවස්ථාවේදී අදහස් කීපයක් ප්‍රකාශ කරන්න මම බලාපොරොත්තු වෙනවා විශේෂයෙන්ම මේ රටේ අද තියෙන්නේ ආර්ථික අර්බුදයක් දේශපාලන අර්බුදයක් කියනක මුළු රටම දන්න කාරණාවක් මේ රටේ ආර්ථික අර්බුදය පිළිබඳව ගරු කතානායක නියෝජ්‍ය කතානායකතුමනි අපි බලයට ආපු කාල සීමාව අපි හඳුනාගත්තා ඒ සඳහා වැඩපිළිවෙළ වල් කරා අපි දැක්කා පෞගිය ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා හැටියට පත් වුණාන් පස්සේ මේ රටට වාහන ගෙන්වන්නක ආනයනය කිරීම අපි නැවැත්තුවා අනවශ්‍ය භාණ්ඩ මේ රටට ආනයනය කිරීමට තහනම් කරා ඒ වගේම වියදම් අඩු කරන්න කටයුතු කරා ජනාධිපතිතුමාලා ලබලා තිබිච්ච වරප්‍රසාද භාගයට භාගයක් අඩු කරලා එතුමන්ලා මේ තියෙන ආර්ථික අර්බුදයට මුහුණ දෙන්න අපි කටයුතු කරා අවාසනාවට කොයිඩ් වසංගතයත් එක්ක අපිට සංචාරක වෙනක නවතිනකොට අපිට රෙමිටන්ස් වෙනක නවතිනකොට අපිට ඇඟලුම් කර්මාන්තස් වලින් එන මුදල් ප්‍රමාණය නැති වෙනකොට ඩොලර් ප්‍රමාණය මේ පවතින ආර්ථික අර්බුදයට අපි මුහුණ දෙන්න පටන් ගත්තා මේක හංගලා කතා කරන්න ඕනේ නැහැ හරියට මේ හැමෝම කතා කරන්නේ මේ අවුරු මේ ආණ්ඩු ආවෙන් පස්සේ ඇතිවෙච්ච තත්ත්වයක් හැටියට තමයි උලුප්පල පෙන්වන්න හදන්නේ. ඒ නිසා මේ අවුරුදු ගානක් තිස්සේ තිබිච්ච අපේ වැරදි ආර්ථික ප්‍රතිපත්ති නොයෙකුත් කාරණු කාරණා උඩ අපේ ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්ති වල අඩුපාඩු තියෙනවා කියලා හිටපු මුදල් ලැබතුමා කිව්වා. ඒ නිසා මේ ආර්ථික අර්බුදයට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. මේ ආර්ථික අර්බුදය ජය ගන්න තමයි මේ හැමෝම ඉල්ලන්නේ අපි එක්කව් වෙලා කටයුතු කරමු කියලා. අපි ඉස්සරහට මුහුණ දෙන්න සිද්ධ වෙයි ආහාර ඉංගයකට. එහෙමනම් අපි දැම්මම සැලසුම් හදා ගන්න වෙනවා. අපි හදා ගන්න වෙනවා. අපි කොහොමද මේ ආර්ථික අර්බුදයට මුහුණ දෙන්නේ? මේකට එසෙල්ලාම කුෂිකර්මාන්තේ අපි වැටිලා තියෙන තැනින් ගොඩ ගන්න අපි කොහොමද මේ මන්ත්‍රීවරුන්ගේ අදහස් තියෙනවා. අපේ නිලධාරීන් එක්ක සම්බන්ධ වෙලා අපි කටයුතු කරන්න ඕනි. මම අගමැතිතුමත් එක්ක කතා කරා මේ UDA එකේ තියෙන ඉඩම් පාවිච්චි නොකරන ඉඩම් ඒ ප්‍රාදේශීය ලේකම්වරුන් හරහා ඒ ප්‍රදේශවල කෘෂිකර්මාන්තයේ යෙදෙන අයට දීලා මේ කෘෂිකර්මාන්තයෙන් මේ ඉදිරි මාස කිහිපය තුළ රට පෝෂණය කරන කෙටි කාලීන හා දීර්ඝ කාලීන වැඩසටහන් අපි හදන්න ඕනි. අද මෙතන කතා වුණා අද අලුත් අයවැයක් ගේන ඉදිරිපත් ආයෝජනා වෙලා තියෙනවා. මෙගා ප්‍රොජෙක්ට් වගේව නව අඩු කරලා මේ රටේ සුබසාධන අයවැයක් ඉදිරිපත් කරන්න අපි කටයුතු කරන්න ඕනි. අද ජනතාව විශාල අර්බුදයකට මුහුණ දීලා තියෙනවා. इंधन वाल पोलिंग वाले अभी दकीन वाहन वाले आने को इंधन पोलिंग अभी दकीन गैस टीका मिनीसु बलांग इन हेटी मिनीसु बड़ मिले आमसा मिनीसु अर्बुद पत्ते जीवत्ते बरी मे वेर मे गार निजक नायक मिनी मिनीसुतांग इन अभी मे पाल मेटी मेति हेटी अट विशाल सुपोभोग जीवित कथकर हेम जीवत्ते मे समहार मंत्रीवर नायट मुदाल अरगने जीवत्ते ना इन තමන්ගේ විේදම ආවරණය කරගන්න බැරි අය ඉන්නවා මොකද අපි මේ පාර්ලිමේන්තුවට පත් වුණාන් පස්සේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා කිව්වා කිසිම මන්ත්‍රීවරයෙකුට විශේෂ වර ප්‍රසාද ලබා දෙන්න එපයි කියලා. පෞගේ රජයේ කාලේ ආපාලන ආණ්ඩුව හිටියයි මේ මෙතන ඉස්සරහා ඉන්නවා. අධීක්ෂණ මන්ත්‍රීවරු හැටියට එයා කොච්චර මුදල් ලැබුවද? හැබැයි ඒ සියලුම දේවල් අපේ ආණ්ඩුව හැටියට කප්පාදු කරලා තියෙනවා. ඒ නිසා මේ ආර්ථික අර්බුදයේ ජයග්‍රහණය කරන්න නම් දේශපාලන අර්බුදයට අපි මුහුණ දෙන්න වෙනවා විසඳුමක් දෙන්න වෙනවා. ලෝකෙ පිළිගන්න ඕනේ අපේ ශක්තිමත් රටක් හැටියට ආණ්ඩුවක් හැටියට පිළිගන්න ඕනේ. උන දේ වෙලා ඉවරයි. ඒව පිළිබඳ හොයන්න ඕනේ. කවුරු හොරකම් කරලා තියෙනවනම් කවුරු හෝ වැරදි වැඩ කරලා තියෙනවනම් ඒව විගණනය කරලා රටට හෙළිදරව් කරලා නීත්‍යානුකූලව කටයුතු කරන්න ඕනේ කරු නියෝජ්‍ය කතානායකතුමනි. එතන අපි ඉන්නවා. ඒ වගේම අද දේශපාලන අර්බුදය ගැන කතා කරනකොට ගරු රණිල් වික්‍රමසිංහ අගමැතිතුමා ගැන අතු මෙතන කතා වෙනවා. මන් තරම් එතුමා විවේචනය කරපු කෙනෙක් නැතුව ඇති මේ පාර්ලිමේන්තුව තුල එළියෙත්. අපි මේ රටේ මේ තත්ත්වෙට පත් වෙනකොට මේ ආණ්ඩු පක්ෂයේ විපක්ෂයේ දෙකොල්ලොම ඉල්ලීමක් කරා අපි එක්කව් වෙලා මේකට මුහුණ දෙමු කියලා. නමුත් මෙතන කතා කරද්දි වක්‍රාකාරයෙන් දෙපැත්තට මඩ ගහගෙන ඉලි කරන්නේ. අද අපි විපක්ෂ නායකතුමාට එදා යෝජනා කරා මේකයිල බාර ගන්න එන්න කියලා. මේ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට කිව්වා. නමුත් බාර ගත්තේ නැහැ. කොන්දේසි දදා කොන්දේසි දදා තමන්ගේ දේශපාලන න්‍යාය පත්‍ර වලට වැඩ කරන්න මේ අය කටයුතු කරේ. ඒක වැරදි. ඒක සිදු නොවිය යුතු දෙයක්. මේ රටේ විවස්ථාවක් තියෙනවා. විවස්ථාදායකයන්ව කටයුතු කරන්න ඕනි. එදා ජනාධිපතිවරයා ගෝඨාභය කියලාද කෑ ගහනවා.
හැටනම ලක්ෂයක් ඡන්ද දීලා මේ රටේ ජනතාව එතුමාව පත් කරගත්තේ විවස්ථාවට අනුකූලව. අද පාරේ මේ මන් දැක්ක මන්ත්‍රීවරු කතා කරලා කියනවා මේ රටේ ජනමතයට කන් දෙන්න කියලා. ජනමතයට කන් දෙන්න ඕනි. හැබැයි මේ උද්ඝෝෂණ කරන මේ 10-15000ක් වගේ ප්‍රමාණයක් උපරිම ලක්ෂයක් ඒ ලක්ෂයේ අවශ්‍යතාවයේද මේ ලක්ෂ 221ක් ඉන්න රටේ රටේ ලක්ෂයේ අවශ්‍යතාවයේද කරන්න ඕනි. මේ මන්ත්‍රීවරුන්ට ගහලා මරලා බය කරලා තමන්ගේ අරමුණු දිටු කරන්න යන්නේ. ඒකයි 1988 අපි ඉතිහාසය අමතක කරන්න එපා. 83 කළු ජූලියේ මොකද වුනේ? මම එදා ඉස්කෝලේ යන කෙනෙක්. මම දැක්ක මේ පණ පිටින් දෙමළ මිනිසුන්ව පුච්චන්න කටයුතු කරපු ඇති මහ පාරවල් වල ටයර් දදා. 88 89 භීෂණ කාලේ කරු නියෝජ්‍ය කතානායක මම ආඩම්බරෙන් කියනවා වාමාංශික දේශපාලන පක්ෂ අපි නියෝජනය කරා. අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයක දේශපාලන ආරම්භ කරලා පොහොට්ටුවත් එක්ක අපි අද එක්කහු වෙලා තියෙනවා. මේ පක්ෂ දෙකම කවදාවත් මිනී මරන්න කටයුතු කරේ නැහැ. හැබැයි එක්සත් ජාතික පක්ෂය එදා 88 89 ආණ්ඩුව තමන්ගේ බලය පාවිච්චි කරලා මේ රටේ අහිංසක මිනිස්සු දහස් ගාණක් විනාශ කරා. මැරුවා. තමන්ගේ දේශපාලන අපිත් එක්ක හිටපු අය පවා මැරුවා. එහෙම තමයි ඒ ගාය කටයුතු කරේ. අද ජනතා විමුක්ති පෙරමුණේ එදා මතක ඇති කරපු දේවල් තමන්ගේ අන නොතක කටයුතු කරා නම් තුණ්ඩු කෑල්ල කඩේ වහන්න කිව්වම වැහුවේ නැත්නම් ගෙනල්ල වෙඩි තියලා ලයිට් කණුවල එල්ලුවා. මේ පක්ෂ දෙකම මිනි මරු පක්ෂ දෙකක්. හැබැයි අපි ආඩම්බරෙන් කියන අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයවත් අද ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණත් මෙව්වට හවුල් වෙච්චේ නැහැ. යම් යම් සිද්ධීන් වෙන්නේ නැති. නමුත් අපි කවදාවත් මිනි මරලා නැහැ. ඒ නිසා පහුගිය දවස්වල කඩ වැහුවේ නැතුණාම මේ අරගවලට සහයෝගය දෙන්න ගම්වල ඒ කඩවකාරින්ට ගිහිල්ලා බය කරලා ගහන්න ගිහිල්ලා විනාශක ඒ මිනිසුන්ව බය කරලා තමන්ගේ අරගලවලට සම්බන්ධ කරගන්න කටයුතු කරා. මෙව රටේ වෙන්න ඕනේ නැහැ. ඒකයි මේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු කියන්නේ තමන්ගේ ගෙදරට ගහන්න එනකොට පොලිසිය හමුදාව හිටියා. නමුත් නීතිය ක්‍රියාත්මක කළේ නැහැ. අවම බලයවත් පාවිච්චි කරේ නැහැ. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ජනාධිපතිතුමාන් පස්සේ කිව්වේ ශිෂ්‍ය අරගලවලට පහර දීම් කරන්න එපයි කියලා. ඊට ඉස්සෙල්ලා හැම ආණ්ඩුවම කරා. මතක තියාගන්න මේ නිසා මේ අපි සියලු දෙනාම එක්කව වෙලා වැඩ කරන්න ඕනි යුගයක්. අපි මේ ඇමතිකම් වල අද ගත්තේ අමාරු වෙලේ දාලා යන්න බැරි හින්දා මිසක් බලතන්නවට නෙමෙයි. හෙට විපක්ෂයෙන් කවුරු හරි ඇවිල්ලා කියනවා නම් අපි ආණ්ඩුවට එනවා අපිට ඇමතිකමක් දෙන්න කියලා මම සූදානම් කරු නියෝජ්‍ය කතානායකතුමනි මේකෙන් අයින් වෙලා යන්න. ඒ නිසා අපි මේ කාරණා මතක් කරේ සමහර අය අද තියෙන්නේ අගමැතිතුමා තනි පුද්ගලයෙක් වෙන්නේ නැති. හැබැයි අනික් අය බාර ගන්න බෑයි කියනකොට මේ අභියෝගය බාර ගත්තා නම් අපි කැමති හෝ අකමැති සියලු දෙනාම එක්කහුවෙලා මේක එතුමාට උදව් කරන්න ඕනි. අපි දීලා අවස්ථාවක් දෙන්න ඕනි. පක්ෂ හැටියට යම් යම් කණ්ඩායම් ඒ මට මතකයි යුද්ධේ කාල සීමාව තුළදී මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට කරු ජයසූරිය මහත්තයා 13 දෙනෙක් එක්ක එක්කන් ඇවිල්ලා යුද්ධය ජයග්‍රහණය කරන්න උදව් කරා. මේ වෙලාවේ ආර්ථික අර්බුදයේ විසඳුමක් ලබා දෙන්න ඔබතුමාලා විපක්ෂයේ එන තරමක් ඇවිල්ලා මෙතනට සම්බන්ධ වෙලා මේ ආර්ථික අර්බුදය ගොඩ ගන්න උදව් කරන්න කියන ඉල්ලීම කරනවා. මේක ප්‍රජාතන්ත්‍රවාදී රටක් හැටියට කටයුතු වෙන්න ඕනේ. එහෙම නැතුව එක එක්කෙනාට වමනා විදියට බය කරලා මේ මිනිසුන්ව තර්ජනය කරලා මේ කටයුතු කරන්න බෑ. බොහෝ දෙනෙක් උත්සාහ කරනවා මේ 9 වෙනිදා සාමකාමී අරගලයට පහර දීපු හින්දා මේ රටේ මේ තත්ත්වය ඇති වුණා කියලා කියන්න උත්සාහ කරනවා. හැබැයි නියෝජ්‍ය කතානායකතුමනි මේ සිද්ධිය ආරම්භ කරේ 31 වෙනිදා අප්‍රේල් මාසේ. එදා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ පෞද්ගලික නිවසට ගිහිල්ලා එතන ගහලා එතන විරෝධතා කළ අවසානයේ එතුමාගේ ගෙදරට ගහන යනකොට තමයි විචුරා හරින්නේ එතුමා වැඩ කටයුතු කරේ. එදායින් පස්සේ මේ පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ නියෝජනය කරන බොහෝ දෙනෙක් ගෙවල් ගිනි තිබ්බා. ගෙවල් වලට ගිහිල්ලා ගැව්වා. එදා එහෙමනම් එදා නිරාගමික නිර්පාක්ෂික කියනවායි කියන ඔය අරගලයට ගහපු නිසා මේ සිද්ධි උණයි කිව්වනම් එහෙමනම් පාස්කු ප්‍රහාරයත් එක්ක 300ක් විතර මැරෙනවා විශාල ගානක් තුවාල ලැබෙනවා. එදා ඒ ක්‍රිස්තියානි ජනතාව පාර්ත බැහැලා මුස්ලිම් මිනිස්සු ටිකව මැරුවා නම් එහෙම අද මේ රටේ මුස්ලිම් මිනිහෙක් ඉතුරු වෙන්නේ නැහැ. අපේ සිංහල මිනිස්සු එහෙම ඇවිස්සෙන්න මිනිස්සු නෙමෙයි ඇවිස්සුවත් ඇවිස්සෙන මිනිස්සු. ඒක තමයි උනේ 9 වෙනිදා කරු නියෝජ්‍ය කතානායකතුමනි. මගේ නිවස ගිනි තිබ්බා. මම ඒකට මොකද මට ඒක පුරුදුයි. 1977 මම අවුරුදු 10යි මගේ ඒකට ගල් ගහනකොට මට මතකයි තාම ඒ සද්ද මගේ කනේ දෝං කාර දෙනවා. එදා මගේ තාත්තා කිව්ව එක දෙයයි ඒ අවස්ථාවේ ගෙදර ආයුධ 3ක් තිබුණා.
පාවිච්චි කරන්න ඉඩ දුන්නේ නැහැ. තාත්තා කිව්වේ මිනිස්සු මැරුණොත් ඒක අපිට ආපහු ඒ මේකෙන් ගැලවෙන්න බෑ. ගෙවල් කුඩු කරලා යයි කියලා. අවසානයේ ගෙදරට ඇවිල්ලා අපිව මරන්න හදනකොට තමයි තාත්තා තුවක් වරගෙන උඩට වෙරි කියලා අපේ ජීවිතේ බේරගත්තේ. අද මේ mantri තුමල්ලා මම හරි කනගාටු වෙනවා. අර පොළොන්නරුවේ mantri තුමාගේ මිලිච්ච ඝාතනය පිළිබඳව. මැරිච්ච මිනිහෙකුට කරපු දේ පාකිස්තානයේ අපේ මිනිසුන්ගේ වෙනසක් නැහැ. ඒ නිසා තමයි අපි හැමෝම කියන්නේ මේක ගැන විශේෂ කමිටුවක් දාලා අධිකරණයක් දාලා මේකට මේ මිනිසුන්ට මරණීය දඬුවම් දිය යුතුයි කියන එක මම කියන්නේ. මේක රටේ විය යුතු දෙයක් නෙමෙයි. එදා පාකිස්තානු වුණාම අපි අය කෑ ගැහුවා. Facebook වල දැම්ම මේක මිලිච්ච ක්‍රියාවක් මේකට දඬුවම් කරන්න ඕනි කියලා පාකිස්තානයේ අගමැති ජනාධිපතිවරයාට පුළුවන් කම තිබුණා ඒක කරන්න. එහෙමනම් අපේ රටේ මේ වෙච්ච මන්ත්‍රීතුමා අහිංසකම මන්ත්‍රීවරේ. ඒ මන්ත්‍රීවරයාට සිද්ධ වෙච්ච දේ ගැන කරන්න ඕනි. අපේ ගෙදවල් ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ සිද්ධිය 9 වෙනිදා ඇති වුණායි කියනවට වඩා මම දැක්කා කර්නල් පැතුම් කියන එකේ මේ මාධ්‍ය සාකච්ඡාවකදී කියනවා අපි මේ අරගලේ පටන් ගත්තේ 2021 ජනවාරි මාසයේ ඉඳන් කියලා. එදා ඉඳන් මේ සිංහල බෞද්ධ නායකයෙක් මේ වටේ නායකත්වය ගන්නවට විරුද්ධ කණ්ඩායම් ජාත්‍යන්තර රාජ්‍ය නෝන සංවිධානයත් එක්ක එක්කහුවෙලා කරන ක්‍රියාදාමයක ප්‍රතිඵලයක් තමයි මේ අපි මුහුණ දෙන්නේ. ඒ නිසා එදා අපි දැක්ක මම ස්තුතිවන්ත වෙනවා සජි ප්‍රේමදාස මහත්තයාට ඊයේ පෙරේද ප්‍රකාශ කරලා තිබුණා මේ ආර්ථික අර්බුදය ගොඩ ගන්න පිට රටවල්වල ඉන්න අය උණ්ඩියල් විදියට සල්ලි එවන්නේ නැතුව විධිමත් ක්‍රමවේදයකට කරන්න කියලා. හැබැයි ජනතා විමුක්ති පෙරමුණේ හඳුන්වන්නේ මන්ත්‍රීතුමා මේත මාස කීපයකට උඩති කියලා තිබ්බා. මාස දෙකක් අපි ලංකාවට සල්ලි එව්වේ නැත්නම් අපිට ගොඩ යන්න අපි මේ අරගලේ ජයග්‍රහණය කරන්න පුළුවන් කියලා. මට විනාඩි දෙකක් දෙන්න. මේ අර්බුදය මේකට මූණ දෙන්න ඒ වගේ වඬ කුමාර සහෝදරයා කියලා තිබුණා මන්ත්‍රීතුමා මහා පාරට අරගලේ ගේනවයි කියලා. මේක වැරදි. අද ගෙවල් වල අපේ ගෙවල් වලට ගැහුවේ කුඩුකාරයෝ. මම අද ඔප්පු වෙලා තියෙනවා. අද අත්අඩංගුවට ගත්ත දිහා බලපුවාම මම මගේ ආසනේ මම මගේ දිස්ත්‍රික්කේ මම හැමදාම කියන එකක් මත්ද්‍රව්‍ය වලට මම ඉඩ දෙන්නේ නැහැ කියලා. ලංකාවේ පොලිසිය සම්බන්ධ වෙලා කරපු මත්ද්‍රව්‍ය ව්‍යාපාරය අපි ඇල්ලුවේ මිනුවන්ගොඩෙන්. එදා ඒ මිනුවන්ගොඩෙන් අල්ලලා මේ මත්ද්‍රව්‍යයට විරුද්ධව මම කටයුතු කරා. මම අරක්කු ඉක්ුණාට මම අධ්‍යාපන ඇමතිවරේ කැටි තීටියා. අද ග්‍රාමීය පාසල් වල දරුවන්ගේ අධ්‍යාපනයට බාධාවක් වෙලා තියෙන්නේ මේ මත්ද්‍රව්‍ය. මම ඒකට විරුද්ධ වුණා. කරු නියෝජ්‍ය කතානායකතුමනි මම දෙපාරක් ලක්ෂ 3කට වැඩි ඡන්ද ප්‍රමාණයක් 365000ක් 310000ක් අරගෙන අවස්ථාවේදී මම පාර්ලිමේන්තුවට ආපු කෙනෙක්. මම 186000 270000ක් අරගෙන මම පළාත් සභාවේ මහා අමාත්‍යවරයෙක් කෙනෙක්. ජනතාව ප්‍රසාදයට ඇතුළු අපි කටයුතු කරා. අපි හොරගම් කරලා නම් මිනිස්සු අපිට ඡන්ද දෙන්නේ නැහැ කරු නියෝජ්‍ය කතානායකතුමනි. මගේ ගෙදර මම මට හම්බෙලා මම ජීවත් වෙන්නේ මගේ තාත්තගේ හම්බෙච්ච ගෙදර. මේ ගෙදර සාමාන්‍ය පෙළ විභාගයට උසස් පෙළ විභාගයට පහේ ශිෂ්‍යත්වයට දරුවෝ දහස් ගාණකට මම නොමිල අධ්‍යාපනය දීලා තිනවා. ඔය අද ගිනිබත් කරලා තියෙන අපේ හෝල් එකේ සල්ලි වලට නෙමෙයි අපි අධ්‍යාපනය ලබා දීලා තිබෙක. ඒ හෝල් එක අපි පාවිච්චි කරේ දරුවන්ට ආර්ථික අපහසුතා තියෙන දරුවන්ට අධ්‍යාපනය ලබා දෙන්න. ඒ වගේම අපි මහජන දින කරේ ඔය කාර්යාලය තුල ඔය ගෙදර තුල ඔය කාර්යාලය අපි පාවිච්චි කරේ. අපි 88 89 භීෂණ කාලයේදී එක රැයකට 500 600 ඇවිල්ලා ඔය ගෙදර රැයට බුදියගෙන තියෙනවා ගරු නියෝජ්‍ය කතානායකතුමා ජීවිත ආරක්ෂා කරගන්න. ඒ වගේම ඔය ගෙදර පොදු තැනක් හැටියට තිබ්බේ මේ ගම්පහ දිස්ත්‍රික්කේ මන්ත්‍රීවරු සාකි දරනෝ. ඒ ගෙදර උඩ ඉස්සරහ සාලෙන් ගිහිල්ලා පිටිපස්සේ කුස්සියෙන් යන්නේ ඒ ගෙදරට එන මිනිස්සු. කාර්යාලය තමන්ගේ වගේ කරන්නේ. ඒ වත්ත පිරිසිදු කරන් ඉන්නේ මේ මිනිස්සු. ඔය ගේ රිපෙයාර් එක කරනකොට අත් උදව් කරා නොමිලේ මිනිස්සු උදව් කරේ. මේ මිනිස්සුන්ට මට වඩා වේදනාවක් තියෙනවා. මට වඩා වේදනාවක් තියෙනවා ඕකට සම්බන්ධ වෙලා උදව් කරපු මිනිස්සුන්ට. ඒ මිනිස්සු අද මට කතා කරනවා. මේකදී මම ඔබතුමාට කියන්න ඕනේ මම දන්න ඔබතුමා මගේ මූණ බලන්න වෙලා ප්‍රශ්නේ හින්දා මම එක කාරණාවක් මේ මම මගේ ගේගල් ගැන කමං කතා කරන එක දෙයක් කියනවා. ජීවිතයේ කුණුගත ගසන බොහෝ අය අනුන්ගේ කුණු සොයා සතුටු වෙති. මඩ නාගත් අය අනුන්ට මඩ ගසා සතුටු වෙති. මනුස්සකමක අගය නොදන්නෝ නිന്ദා අපහාස කර සතුටු වෙති. මේක විතරයි මට මගේ ගේ ගැන තිබු එකට කියන්න තියෙන්නේ. මොකද මම අර අපේ හිටපු මුදල් ඇමතුමා කිව්වා තමන්ගේ යාළුවෝ හා ඥාතියෝ තමයි මේ කටයුතු වලට මුලින්ම Facebook වල දාන්නේ කියලා. ඒක ඇත්ත කතාව. ඒ ඉන්තියාව. අපේ දරුවෝ විශ්වවිද්‍යාලය ගිහිල්ලා උපාධිය දරනකොට අය අවට ඉන්න අපේ ඥාතින්ට කනගාටුවක් කරන මො ඒ ඉන්තියාව.
ඒ මොකද ඊර්ෂ්‍යාව හින්දා යකෝ මුගිදරු උපාදින අපේ උන් කුඩු ගහනවා ඔන්න ඉතින් මතවාදී හැදෙන හැටි ඊළඟට මේ ගෙවල් දොරවල් වලට ගහන්න ආපු මිනිස්සු ගැන අපි 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 දඬුවම් දෙන්න ඕනේ 77 අපේ ගෙවල් ගිනි තියපු මිනිස්සු මැරුනේ පණුවගහලා ගරු නියෝජ්‍ය කතා නැයි ඒ වෙලෙත් අපේ තාත්තා ගිහිල්ලා උදව් කරා ස්පිතාල ගානේ ගිහිල්ලා මිනිස්සුන්ට උදව් කරා ඒ නිසා මේ කසිප්පු කාරෙන්ට කුඩු කාරෙන්ට අපේ නිවාස ගිනිපත් කරාට අපේ දේශපාලන ගමන නවත්තන්න ඔය කිසි කෙනෙකුටවත් බෑ කියන එක මතක් කරමින් මම නිහඬව බොහොම ස්තුතියි.